අයිබුවන්. ජාතන්ත්‍ර මුල්්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මේ සඳහා පළමුව රාජ්‍ය නියෝජනය කරමින් ආර්ථික විශේෂඥයින්ගේ කමිටුවක් ජනාධිපති ලේකම්වරයා ප්‍රමුඛව සහභාගි වී පසුව ජනාධිපති අනුරකුමාර දිසානායක සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ඔබ මේ වෙනකොටත් දකින්න ඇති හිස් එක්සලන්සි කියලා අනුර නැතුව ජනාධිපතිවරයාගේ පුටුව හිස්ව තියෙන අර කණ්ඩායම් දෙක සාකච්ඡා කරන ඡායාරූපයක් සංසරණය වෙනවා අන්තර්ජාලයෙන්. මේ වෙලාවේ සහ ඔය තානාපතිවරු හම්බෙච්ච වෙලාවෙත් ඇත්තටම මේක සමාජගත කරන්න උත්සාහ කරා. මේ එකම කාරණාව. ඒ තමයි මේ භාෂා ප්‍රශ්නය කියන එක. කියන්නේ අනුරට ඉංග්‍රීසි බෑ වගේ එකක් සමාජගත වගේ එකක් නෙමෙයි, අනුරට ඉංග්‍රීසි බෑ. ෆොටෝ එකක් දැම්මම තානාපතිවරු හම්බෙලා කියන්නේ ඒ ඇවිල්ලා අහන ප්‍රශ්නයක් දිනවා. නිකන් තේරෙනවා වගේ අහගෙන ඉන්න හැටි වගේ කමෙන්ට්ස්. එහෙම නැත්නම් ඔයා අහගෙන හිටියට තේරෙනවද දන්නෙත් නැහැ, කෝඩ් ට්‍රාන්ස්ලේටර් වගේ ඒවා. දැන් මේක තමයි අර ලුම්පන් පන්තිය ප්ලේ කරන්න හදන, එහෙම නැත්නම් මේ ලුම්පන් සමූහය ප්ලේ කරන්න හදන අලුත් කාඩ් එක. ඒ පිළිබඳව මනා අවබෝධයක් සහිතව මේවාට මුහුණ දිය යුතු වෙනවා. අපි කියලා තියෙනවා ලෝකේ මුළු ලෝකෙටම වළංගු එක භාෂාවක් නෑ. ඔය ජාත්‍යන්තර භාෂාවය මේක තමයි එකම ජාත්‍යන්තර භාෂාව තමයි. ඒක තමයි ලෝකේ වැඩිම සංනිවේදන භාෂාවක් හැටියට තියෙන කමියුනිකේෂන් ලැංග්වේජ් එකක් හැටියට පාවිච්චි කරන ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි භාෂාව බව හැබැයි ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්නේ නැති, ඉංග්‍රීසි භාෂාව කියලා එකක් නිකන් තියෙනවදවත් දන්නේ නැති සමහර වෙලාවට. එහෙම රාජ්‍යනේ තියෙනවදවත් දන්නේ නැහැ කියන්නේ තියෙනවද දන්නේ නැහැ කියන එක නෙමෙයි. නමුත් ඒවා ප්‍රමුඛ කොට භාවිත වෙන්නේ නැති රාජ්‍යයන් ඕනෑතරම් ඕනෑවටත් වඩා හොඳට ලෝකයේ සමග ගනුදෙනු කරමින් සිටිනවා. ලෝකයේ තමන්ට හිමි පංගුව තමන්ට හිමි ඉඩ අත්පත් කරගනිමින් සිටිනවා. ඒ වාගේ රටවල් වල නායකයෝ ගිහිල්ලා තමන්ගේ මව් භාෂාවෙන් ජාත්‍යන්තර සම්මුළුද අන්තර්ජාල අන්තර්ජාතික වෙනත් වැඩමුළුද එහෙම නැත්නම් රාජ්‍ය නායක හමුද මේ හැම එකක්ම අමතනවා. හරිද? මේ ලෝකයේ මෙච්චර දියුණු වෙලා තියෙනකොට මේ පැත්තෙන් සිංහල භාෂාවෙන් කතා කරනකොට අනිත් පැත්තෙන් කණේ ගහගෙන ඉන්නකොට ඒක ප්‍රංශ භාෂාවෙන් ඇහෙන්න, ඉතාලි භාෂාවෙන් ඇහෙන්න, ස්පාඤ්ඤ භාෂාවෙන් හෝ ජර්මන් භාෂාවෙන් ඇහෙන්න, එහෙම නැත්නම් ඉතාම සුළු පිරිසක් කතා කරන සුළු ජන කණ්ඩායමක් පමණක් පාවිච්චි කරන අප්‍රිකානු සුළු ජන වර්ගවල භාෂාවකින් පවා එවැනි රාජ්‍ය නායකයෙකුට අර සම මොහොතේදීම අහගෙන ඉන්න පුළුවන් තාක්ෂණයක් ලෝකේ තියෙනවා. එහෙම භාෂාවකින් කතා කරන නියෝජිතයෙක් හරි රාජ්‍ය නායකයෙක් හරි කතා කරනකොට ඒක තමන්ට වඩා පහසු භාෂාවෙන් ඇහෙන්න පුළුවන් තාක්ෂණයක් ලෝකේ තියෙනවා. හරිද? ඒකට හොයාගන්න ඕනේ අර භාෂාවක මේ භාෂා දෙක කතා කරන එක මිනිහෙක් මිනිසු දෙන්නෙක් තමයි හොයාගන්න තියෙන්නේ. හරිද? වඩා පහසුවෙන් යන්න සඳහා. එහෙම නැත්නම් එක මිනිහෙක් හොයාගත්තත් අර භාෂාවයි මේ භාෂාවයි දෙකම කතා කරන මේක හුමාරු කරගැනීමේ හැකියාවක් තිබෙනවා. වඩා වැදගත් කාරණාව මේ සංනිවේදනය කරන භාෂාව මොකක්ද කියන එක නෙවෙයි අත්‍තරම. ලෝකේ මේ මොහොතේදී ඕනෑම භාෂාවකින් මේ මොහොතේ නෙමෙයි ලෝකේ කොයි මොහොතෙත් වඩා වැදගත් වෙන්නේ භාෂාව මොකක්ද කියන එක. ගොළු භාෂාවෙන් හරි කමක් නැහැ, හස්ත සංඥා වලින් හරි කමක් නැහැ, සංඥා භාෂා වලින් හරි කමක් නැහැ, සංනිවේදනය කරන්නේ මොකක්ද කියන කාරණාව. දැන් මේකේ කේස් එක තමයි මේ සංනිවේදනය කරන්නේ මොකක්ද කියන එක පිළිබඳව ගැඹුරට කතා නොකොට අර භාෂා ප්‍රශ්නයක් එහෙම නැත්නම් නිකන් වෙන එකක් මේ කියන්න හදන නිකන් අර තඹුත්තේකම ඉඳන් ආපු ගොඩේ බයියෙකුට IMF එකත් එක්ක සාකච්ඡා කරනවා වගේ නිකන් සීරියස් වැඩ තේරෙන්නේ නැහැ වගේ එකක්. අපි දැක්කන පහුගිය කාලේ සීරියස් වැඩ තේරිලා කට්ටිය කරපු හැටි. හරිද? අර ඇමරිකාවේ එකෙක් ඇමරිකාවෙන් එකෙක් ගෙනාව නේද ආනයනය කෙරුවා. ඉතින් අන්තිමට දැන් කරපු හැටි ඉංග්‍රීසි කතා කරේ. හරි, කෑවේ බීවේ ඉංග්‍රීසියෙන්. ඉතින් මීට පෙර එහෙම ඉඳලා තියෙනවා නිකන් එළිය රෙද්ද හැට්ටේ රෙද්ද බැනියම ඇඳට, එහෙම නැත්නම් ජාතික ඇඳුම ඇඳට, ඒගොල්ලෝ නිකන් ජාතියේ මහා සංකේත වගේ තිබ්බට ඩිනර් එකට දැන් යන්නේ ටොප් හැට්ටේට් කෝඩ් දාලා. හරිද? කියන්නේ තනි සුද්ධෝ ඒගොල්ලෝ මේ එළිය ගියාම නිකන් කෙහෙල් කොලේ හරි නෙළුම් කොලේ හරි බත් කකා පෙන්නනවා. පෙන්නලා ඒ කියන්නේ අතේ කෑම ගෑවෙනවට අපිරියයි. ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා හැදි ගැරුප් වලින් කන්නේ මගනේ. හැදි ගැරුප් වලින් මිනිස්සු කන එක වෙන කතන්දරයක්. නමුත් ඒගොල්ලෝ එළියට පෙන්නන්න හදන එක සහ ඒගොල්ලන්ගේ සත්‍යභාවිතාව අතර පරතරයක් තියෙනවා කියන එක. එහෙම මිනිස්සු දීර්ඝ කාලයක් තිස්සේ මේක පාලනය කරමින් ඉඳලා නිකන් වෙන එකක් සමාජයට කියන්නේ වැලියුස් හැටියට දීලා තියෙනවා. හැබැයි ඒවා මෙවර ජනාධිපතිවරණයේදී පරාජයටපත් වුණා. ඒවා විවිධ අවස්ථාවන් වල ලංකා ඉතිහාසයේ පරාජයටපත් කර තිබෙනවා. පරාජයටපත් වෙච්ච, අවලංගු වෙච්ච ඒවා නෙවෙයි කාරණා කියලා තහවුරු වෙච්ච ඒවා නැවත වතාවක් මේක උඩට ගෙනත්
ඔබවන්න උත්සාහ කරන එක. මේ හදන්නේ ස්ට්‍රෙස් කරන්න හදන්නේ එකක් ජනාධිපතිවරයා මං හිතන්නේ ඌනම් හිම ලීසින් ස්ට්‍රෙස් කරන්න පුළුවන් වෙයි කියලා. අනුරව හැබැයි ඒ කියන්නේ මේ 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 යම් පාර්ශවයක් ස්ට්‍රෙස් කරවන්න හදන්නේ. මේක අර මේ මේ ගොබෙල්ස් න්‍යාය නැත්නම් වර්ණපාල තියරිය එකම එක කියලා 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 මේක මේ පත්තියම් කරන්න හදන්නේ සමාජයට. හරිද? එතකොට ඒක අර වතුර උඩට වැඩිච්ච තෙල් වගේ පා කරලා ඇරලා ඒක ඒක උනා ගන්නට ඉඩ නොදී සමාජයෙන් බැහැර කරන එකත් සමාජ වගකීමක්. සමාජයක් හැටියට මොකද අතර මේ මේ අනුරව බේර ගන්න හරි MPP ආණ්ඩුව බේර ගන්න හරි කියන එක නෙමෙයි. ඕවා කිසි කලක කිසිම මිනිහෙක් රාජ්‍ය පාලනය කරනකොට සිද්ධ නොවිය යුතු කාරණා. අප සටන් කළ යුත්තේ ඔවුන්ගේ ඔවුන්ගේ භාවිතාවන් සමග. හරිද? ඔවුන්ගේ න්‍යාය සමග, ඔවුන්ගේ දර්ශනය සමග, උන් මොනවද කරන්න කියන්නේ කියන එක මත. මිසක ඒවා උන් කරන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද කියන එක අත්‍තරම අපිට අදාළ නැහැ. ඒවා කතා කරන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද කියන කතාවල නැහැ. දැන් සමහර ඒවාත් අත්‍තරම තියෙනවා. දැන් මේ කල් ලියාගත්ත මම ඒක කියන්නේ නැහැ. හරි, අර ඌලෝ කියන්නේ පුද්ගලිකව කියන්නේ කියලා මම පුද්ගලිකව කොහොමත් කියන්නෙත් නැහැ. උන්ට ඇණයක් වෙනවා. ඔහො පුද්ගලිකව කියන්න ගියා. හරි, ඊට පස්සේ තියෙන අය හොඳයි නැති වෙනවා. මේ කියන්නේ ඉතින් අපි තේරෙනවා සමහර මිනිසුන්ට එම් නිකන් නිකන් කියනවට කැමතිද නැද්ද වගේ. අනිත් එහෙම බලෙන් දෙන්නේ නැහැ කොහොමත්. හරි, එහෙම දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ලියලා කියන්න නැතුව කපලා දාන එක යෙහෙකි. උන්ට මම දැක ඒ සාකච්ඡාව වල සහභාගී වෙච්ච කවුරු හරි එක මහත්තයෙක් මේ දාලා තිනවා මේ අසවල් දේශපාලන පක්ෂයේ ආර්ථික කමිටුව සහ IMF එක සමග අසවල් කාර්යාලයේදී පැවැත්විච්ච සාකච්ඡාවක් කියලා. ඌවා කීවම ඊට පස්සේ කියනවා නිකන් මේ නිකන් මොකද්ද වඩ තියෙන ඇරියස් එක වගේ කෑලි. හරි, එහෙම දේශපාලන පක්ෂවල ආර්ථික කමිටු වලට රජයේ ආයතනවල කාර්යාලවල මේ සමිති ශාලාවල සම්මන්ත්‍රණ ශාලාවල එහෙම මේ මේ ජාත්‍යන්තර සංවිධාන හෝ වෙන වෙන කවුරු හරි එක්ක සාකච්ඡා කරන්න බෑ. ඒ සාකච්ඡාව සංවිධානය කරේ රාජ්‍යය කියන කැපැසිටි එකකින්. හරි, ඒකට අදාළ නිවේදන නිකුත් කරුවේ ඒ සියලු කියන්නේ අර මේ මේ දෙපාර්ශ්වය ඇවිල්ලා ඉඳගත්තේ මේ මේ රාජ්‍යය සහ IMF කියන එක අතු එක පදනම මත ඉඳගෙන. නැත්නම් රාජ්‍යය සහ IMF කියන පදනම මත ඉඳගෙන. මේ දෙන්නේ නිකන් මේ ගිල්ලා දාලා දෙනුද මට පෙන්වන්න බඩුත් තියෙනවා. නිකන් පස්සේ වෙනස් කරුවොත් කියලා කොකට ස්ක්‍රීන් රෙකෝඩින්ග් දාගත්ත නැත්නම් ඊට පස්සේ නිකන් අපි පුද්ගලික වෛරයක් පිරීම හැවුවද කියලා හොන සමහර කියන්නේ ඒ ඇති. හරි, දාපු කෙනා දන්නවා නම් දාපු කෙනාට කතා කරලා කියන්නේ මේ හලෝ මේ මේකේ ඇත්ත කතාව දාන්න. ඔයාගේ හිතේ තියෙන ඔයාට හිතන මනස්ගත නෙමෙයි මේ ඇත්ත කතාව මොකද්ද කියන එක කැප්ෂන් එක හැටියට දාන්න. ඒක දැම්මම ප්‍රමාණවත් කියලා. එච්චරක් ඇති. දැන් ඔය කියන්නකෝ. ඒක නොකියත් බෑ. මේ එහෙම නැත්නම් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච වැඩක් තියෙනව නේද? ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමරසිරි කියන ඔය 94 2005 වගේ එකද 94 2015 ම කාලේ අතරම. ඒ කියන අවුරුදු 20ක කාලෙ. නිකන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වගේ සන්තැසියක් වෙයි කියලා හිතන්න හිතුවේවත් නැහෙනි. ඒතර ඒව වෙන්න සමහර බලපාපු අවස්ථාවන් තියෙනවා. අතරම ඓතිහාසිකව ගත්තම ලංකාව අපේ ජීවිත කාලේ. හරිද කියන මගේ ජීවිත කාලේ ගත්තම අපිට මතක ඉතිහාසෙ. අපේ ගෙවල් වල මිනිස්සු සහ මේ අපි අසුරු කරන මිනිස්සු සහ අපි පසු කාලිනව විවිධ ස්වර්ණ ව්‍යවස්ථාවන් වලට උඩ දාලා පයින් ගහලා තියෙනවා. ඒකට බපලප හේතු ගොඩක් තියෙනවා. නෑ 94 චන්ද්‍රිකාට බලයට එන්න දුන්නා. හරිද? ඒක මේක වෙනස් කරනවා නම් තිබ්බ සුපිරි අවස්ථාවක් නේ අත්‍තරම. ඊළඟ 2005 මහින්දව ගිනීම සහ يعني ව්‍යසනයක් වසන්තයක් කරගන්නවා නම් තිබ්බ හොඳම එක තමයි සුනාමිය. සුනාමියෙන් පස්සේ නිකන් එකපාරටම මේක සම්පූර්ණයෙන් යට ගියා. හරිද? ඒ කියන්නේ ඒ පුද්ගලික අභිලාෂයන්, දේශපාලන පක්ෂ, ජාති, ආගම්, කුල ප්‍රශ්න මේ ඔක්කොම යට ගියා. ඒක ඇතුලේ හොඳ සරු පොළවක් නිර්මාණය වුණා. යහපත් දේශයක් නිර්මාණය කර ගැනීම සඳහා මොනවා හරි ටිකක් පැල කරන්න. ඒකේ පැල කරුවා අර එකෙක් ඇවිල්ලා හොරකම් කරගත්ත තිබ්බ තුට්ට දෙක ඔක්කොම ටික. හරිද? ඒ ඌ පැල කරගත්ත මහ දේවදාර ගහක් මේක ඇතුලේ. ඒ හැර වෙන ජාතික වශයෙන් වැදගත් වෙන කිසි දෙයක් කරගන්න බැරි වුණා. ඊට පස්සේ යුද්ධයේ ඉවර වීම කියන සංකේතාත්මක කාරණාව ගත්තම. ඊට පස්සේ ඒක මාර චාන්ස් එකක්. ඒ යුද්ධයේ ඉවර වීම සාධ්‍ය 2016 ජනාධිපතිවරණයේදී විශාල බලයක් හම්බෙන එක. ඒකෙන් මොකද කිව්වේ? ඒකෙන් කෙරුවේ කියලා පිස්සු කෙල්ල අන්තිම වෙන ජනාධිපති බලය වැඩි කරගත්තා. 2015 මහජන ජයග්‍රහණය කියන එක. ඒකත් එලෙසමයි. හරි. ඕනනම් 2019ත් එහෙම එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අරගලයෙන් පස්සේ අවධිය කියන එක. ඒ කියන්නේ මේ අපි මේ පහු කරමින් ඉන්න කාලේ. ඒකෙම එක කොටහක් තමයි මේ 2024
ජනාධිපතිවරණය ජයග්‍රහණය සහ ඊළඟ පාර්ලිමේන්තු මහමැතිවරණ NPP එක දිනනවා කියලා කියන්නේ. ඒතරම් මේ 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 ඉතිහාසය කියන්නේ 2024 කෑල්ල 22න් මෙහා පැත්තේ කෑල්ල අපි අමතක කරලා ගත්තත් ඉතිහාසයේ සෑම අවස්ථාවකම අපි මඟ හරගත්තා. ඒකට හේතුව තමයි එකක් අන්ධ භක්තියයි අමූලිකා ශ්‍රද්ධාවයි. හරි. ඒ කියන්නේ චන්ද්‍රිකාට වැඩ දුන්නා දැන් චන්ද්‍රිකා කරයි. සා චන්ද්‍රිකා කරන ඕන එකක් හරි. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කරන ඕනෑම එකක් නිවැරදි කියන එක මත පිහිටම් සිටින්. සහයි බලය දුන්න මිනිස්සු පුදුම හැටි ඇරිල්ලක් හැටි අරින්න පටන් ගත්තා. ඒගොල්ලෝ කරන්නේ මොනවද, කියන්නේ මොනවද, කොහෙද යන්නේ, මොකක්ද වෙන්නේ කියන එකක් කිසි දෙයක් පිළිබඳව සොයා බැලීමක් නැතුව, ඒ කියන්නේ පසුබිපරමක් නැතුව සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ට සින්නක් කර මේක බාර දීලා ඒගොල්ලෝ වැඩේ අතහැරලා ගත්තා. ඔය සෑම අවස්ථාවකම වෙච්ච වැඩෙත් ඒක. ඒ ගැන විවේචනයක් තිබුණා, ඒ ගැන නිරීක්ෂණයක් තිබුණා, ඒ ගැන අධීක්ෂණයක් තිබුණා, වෙන්නේ මොනවද කියන එක පිළිබඳව මෙහෙමයි. හැමෝටම මේ වැඩේ කරන්න බෑ. හරි. ඒ කියන්නේ නිකන් ආණ්ඩුව වලට ඡන්ද දෙන්නයි, ආණ්ඩු බලය දෙන්නයි, උන් කරන්නේ මොනවද කියලා ආයි බලාගෙන ඉන්නයි. එහෙම තියෙනවනේ. මං කියන්නේ ඒක සමාජ වගකීමක් හැටියට යම් කණ්ඩායමක් විසින් බාර ගන්න ඕන වැඩක්. යම් පාර්ශ්ව විසින් සත්භාවයෙන් බාර ගන්න ඕන වැඩක්. ඒකෝට ඒ අය මේ සොයා කියා ගන්නා දේවල් පිළිබඳව සමාජයක් හැටියට ඒ ගැන අවධානය යොමු කරන්නත් ඕනේ. සහ ඒ ස්වර්ණමය අවස්ථාව හම්බෙලා තියෙන, කියන වෙනස් කිරීමේ බලය හම්බෙලා තියෙන පාර්ශවත් මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. එතකොට දැනුත් ඔහොම නිහඬව හිටියොත් මම කියන වැඩේ හොඳට ගිහිලා සුපිරි වෙන්නත් පුළුවන්. හරිද? හැබැයි ඉතිහාස අත්දැකීම් එක්ක මේ වැඩේ සම්පූර්ණයෙන් අතහැරලා දාලා තිබ්බොත් එහෙම වැඩේ කෙලවෙන්නත් පුළුවන්. හරි. මම කියන්නේ අපිට එහෙම චර්ත සාධක දෙන්න බෑනේ. මම කියන්නේ අනික් ඒවාට සාපේක්ෂව ගත්තම දැන් චන්ද්‍රිකා ගත්ත වෙලාවෙම අපිට එහෙම තිබුණ නෑනේ. කියන්නේ චන්ද්‍රිකා මේක වණ කරලා 2015 වෙනකොට මේක දෙයි කියලා. එහෙම නැත්නම් මහින්ද මේ යුද්ධ ජයග්‍රහණය කියන එක සම්පූර්ණයෙන් පුද්ගලික අභිලාෂයන් ජයග්‍රහණය කර ගැනීම සඳහා පාවිච්චි කරයි වගේ එකක්. එතකොට ඉතිහාස අත්දැකීම් සමග සංසන්දනය කරපුවාම ඒ නායකින්ගේ පුද්ගලික කල් ක්‍රියාවන් සහ ඉතිහාස පැවැත්ම වගේ එකක් ගන්නකොට අපිට අනුර ගැන ඊට වඩා හුඟක් විශ්වාස තියන්න පුළුවන්. හරි. ඒතර මේ කණ්ඩායමේ මේ විශාල පිරිසක් පිළිබඳව අපිට හුඟක් විශ්වාසය තියන්න පුළුවන්. හැබැයි මං කියන්නේ මිස් වුණොත් chance එක ආය වෘතු ගානකට මේක ඉන්නේ නැහැ. ඒ නිසා මොහොතින් මොහොත, පියවරෙන් පියවර, අඩියෙන් අඩිය වෙන්නේ මොකක්ද කියන එක බලාගෙන සිටීම එයාට බලය දුන්න ජනතාව හැටියට ජනතාවගේ පැත්තනොත් සෞඛ්‍යයට හොඳයි. එහෙම නිරීක්ෂණය කරනවා කියන එක NPP එකට පෙනීම, එහෙම නිරීක්ෂ බලාගෙන ඉන්නවා කියන එක අනුර කුමාර දිසානායකට දැනීම කියන එක ඒක ඒ පැත්තනොත් හොඳයි. හරිද? ඒ කියන්නේ එක අඩියක් තියන්න කලින් දෙපාරක් හිතනවා. මේක එළිය මිනිස්සු බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපිට මේක සින්නක් කරේට දීලා නැහැ. එළිය මිනිස්සු බලාගෙන ඉන්නේ අපි මොනවද කරන්න කියන එක කියලා. ඒතර ඒ අනුව තමයි ඒගොල්ලෝ පියවර තියන්නේ. පරිස්සමට තියන්න වෙනවා. වහස කරයි, මහන්සි, හරිද? මිලාදිකයි. එහෙම යහපත් ගමනක් යනවා කියන එක. නමුත් ඒක යවා ගන්න ඕන. එහෙම නැත්තම්, ඒ කියන්නේ එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් එහෙම නැත්තම් අරක අර වගේ එකක් වෙන්න පුළුවන් සම්භාවිතාවක් තිබෙන බව ඉතිහාසයේ අපි අත්දැක තිබෙනවා. ඒ නිසායි මේ කියන්නේ සමහර ඒවා කියන්නේ ඇඟිල්ලෙන් යන බලන්නේ. හරි. ඒ කියන්නේ මේ අපි කියන එක මාර පර්ෆෙක්ට් එක මේක තමයි වෙන්න ඕනේ කියලා එකක් නෙමෙයි. දැන් එහෙම ගොම හුඟක් කරනවා කියන එක. උඹ ඇවිල්ලා මේක කරපන්කෝ කියන කරේ. ලෝකෙ දිනන මේ එක එක මිනිස්සුන්ට පැවරිච්ච සමාජ වගකීම් සහ ඒ මිනිස්සු කරන්න පුළුවන් වැඩ. හරිද? ඒ කියන්නේ කරන්න දක්ෂ හෝ එහෙම නැත්නම් ඒ ප්‍රගුණ කරපු වැඩ තියෙනවා. එතකොට දැන් කවුරු හරි මිනිහෙක් ඉතා හොඳට මේ මොකක් හරි එකක් කරනවා කියලා උට ඊට කිසිසේත්ම ගැලපෙන්නේ නැති වෙන වැඩක් බාර දීලා හරියන්නේ නැහැ. එතකොට මේ වැඩේ ඇතුලේ යව තියන්න ඕනේ. හරිද? මේ වෙලාවේ ජනාධිපතිකම කියන එක කරගෙන යාම සඳහා සුදුසු මිනිහා අනුර කුමාර දිසානායක. ඒත් අනුර වෙතනින් තිබ්බා. හරිද? ඒ තෝරා ගන්නා නිශ්චිත මොහොතේ ඉදිරිපත්ව සිටි අය අතරින් සහ පෙනෙන්නට සිටි අය අතරින් අනුර තමයි සුදුසු මිනිහා. අනුර වෙතන තිබ්බා. එතකොට දැන් මේකට උදපදව කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ කියන්නේ උදව් කරනවා කියලාම ගිහිල්ලා බෙල්ල බෝඩ් එකෙන් ලගන උදව් කරන කණ්ඩායමක් ඉන්නවා. එහෙම නැත්නම් නිකන් වෙන වක්‍ර උදව් කරන කණ්ඩායම් ඉන්නවා. ඒතකොට ඒ ඇයිට ඒ මොහොතේදී පැවරිච්ච වගකීම් තියෙනවා. ඒවා ඉෂ්ට කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් මේක අවුල් වෙන්න පුළුවන්. මොකද අතරම කතන්දරේ තියෙන, ඒ කියන්නේ මේ මාසෙකමාරේ නොවැම්බර් 13 වෙනිදා වෙනකන් මේ ආණ්ඩුව කරන විදිහ අනුව තමයි පාර්ලිමේන්තු මහමැතිවරණයේදී යම් ප්‍රතිඵලයක් තීන්දුව වෙන්නේ. හරි. ඒක බලපාන්නේ නෑ අවසාන තීරණයට. මම ඊයේ කිව්වා ඊට අනුව තියෙන හැටියට 131ක් දක්වා යන්න පුළුවන් NPP එකට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන කියලා. ඒක අදටත් එහෙමත් වළංගුයි.
අපි අවසාන දවස් කීපෙදී හරියට කියන්නම් කොච්චර ඡන්ද ප්‍රමාණයක් නැතිනේ ඡන්ද ප්‍රමාණය කොච්චර තියෙන එකද වැදගත් නැහැ පාර්ලිමේන්තු මැතිවරණ එක වැදගත් නැහැ ආසන කීයක් ගන්න පුළුවන්ද කියන එක අපි ගණන් හදලා කියන්නම් අවසාන ඉලක්කමක් කියන්නකෝ නිකන් පොඩි 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 ධන හොරින සීමාවකට කොච්චරකට යන්න පුළුවන්ද කියන එක නමුත් ඒ කියන්නේ මේ බලය ලබා ගැනීමම නෙවෙයි හරිද බලය නම් ගෝඨාභයටත් හම්බුනේ බලය නම් මහින්ද රාජපක්ෂටත් හම්බුනේ ඒතරම් මේ බලයක් හම්බෙනවා ආණ්ඩු බලයක් හම්බෙනවා කියන එක ඒක අමුතු මැජික් එකක් නෙමෙයි විශේෂයෙන් ජනාධිපතිවරණයක් දිනුවාට පස්සේ ඒක නිකන් කොහොමත් අමුතු එකක් නෙමෙයි ඒ ගත්තාය මොනවද කරන්න කියන එක මහින්ද 3-2ක් අරන් මොකද කෙරුවේ ගෝඨාභය 3-2ක් අරන් මොකද කෙරුවේ NPP එක 3-2ක් අරන් මොකද්ද කරන්න ඕනේ කියන එක ඒතර ඒ පොඩි පොඩි තිගැස්සීම් ආවොත් එහෙම අර ආණ්ඩුවල තියෙන තනතුරු ගෝඨාභය කියන්න තිබ්බා මහින්ද පතිරණ තනතුරු කියලා එකක් හරිද මම මහින්ද පතිරණ තමයි කියන්නේ ඕන එකක් නිවැරදි කරනවා ඒකට සාධාරණ හේතුවක් හදලා දෙනවා ඊට පස්සේම රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ තිරියා එහෙම කියන්නේ ඒව පුද්ගල නාම නෙමෙයි වැත්තම තනතුරු වගේ ඒවා ඒතකොට දැන් ඔය ආණ්ඩුවල හිටිය ඔය රාජපාලන කාල සීමාව ඇතුලේ හිටියා තව තනතුරු තිබ්බා හරිද ඉතින් කෙලීම මූලික කරගෙනම තිබ්බේ ඒවා ඒ ආණ්ඩුව විවේචනය කරන එක ඒ ආණ්ඩුවල අදෝයන එක ඒ ආණ්ඩුවලට ඔළුව උස්සන්නම හම්බුන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ මුලින් ඒගොල්ලන්ට හැමතුරක් යන්න දුන්නා. නමුත් ඉතින් වැඩේ පිස්සු කෙරෙනවා කියලා දැනගත්තම ඒකට පහර දුන්න විශාල කණ්ඩායමක් ඉන්නවා. සල්කිතු කණ්ඩායමක්. හරිද? ආරම්භයේදී නිකන් එකා දෙන්නා හැමෙන් ඇහිඳ ගන්න පුළුවන් වුණාට පසු කාලිනව විශාල පිරිසක් මේකට එකතු වුණා. එතකොට දැන් අන්නේ තනතුරු පිරෙවෙන්න පුළුවන් NPP ආණ්ඩුවෙත් මේ වැඩේ හරියට පිළිවෙලට උනේ නැත්තම්. ඒ නිසා මම කියන්නේ ඒ තනතුරු වලට අවස්ථාව නොදී යුතුයි. ඒ තත්වයන්ට අවස්ථාව නොදිය යුතුයි කියලා කියන්නේ මේ මාධ්‍ය මර්ධනයක් හරි මේකක් හරි මේ අමුතු එකක් නෙමෙයි මම කියන්නේ ඉස්සෙල්ලම් වලට නම් ලෑස්ති වෙන්නත් එපා. ඒ කියන්නේ ඒක මේ ඒක අපිට එරිහිව උදාහරණයක් කියන එක නෙමෙයි. නමුත් මම කියන්නේ ඒක කොන්දේසි විරහිතව කාටවත් උදාහරින්න දෙන්නේ නැහැ. ඒ ඉස්සෙල්ලම් වලට ලෑස්ති වෙන්නවත් එපා හිතන්නවත් එපා. සහායක මහින්දලාට හෝ ගෝඨාභයලාට හෝ අල්ලගෙන ගිය තරම් NPP එකට කොහොමත් අල්ලන් යන්නත් බෑ. එහෙම මර්ධනය වගේ එකක් උදාහරලා. මොකද කියන්නේ අභ්‍යන්තරයෙන්ම වැඩේට විරෝධය එනවා. සහ ඒ කියන්නේ මේ මර්ධනය වගේ හුරු එකෙක් ඒක කරගෙන යන එක සහ නුහුරු එකෙක් ඒක කරගෙන යන්න ගියාම තියෙන ඇන ගැනීම තියෙනවනේ. ඒ නිසා මේ මර්ධනය වගේ දේවල් නිකන් ඒ කියන්නේ න්‍යාය පත්‍රයකවත් එහෙම නැත්නම් ශබ්ද කෝෂයකවත් තියා ගැනීම තේරුමක් නැහැ. මොකද විශේෂයෙන් අනුරට හැමේවා හුරු නැති බව තමයි පේන්න තියෙන්නේ. එතකොට ඒ හුරු නැති එකෙක් ඒවා කරන්න ගියොත් එම් වැඩි වණ වෙනවා. මම කියන්නේ ඒක කරන්න ඕනේ නැහැ. නමුත් ඒවට අර ඩෑෂ් පාර්වල් ගහන්න උත්සල නොදී හිටියානම් වැඩේ ඉවරයි. මේ මොකද්ද කියන සිංහලයේ කියන එක මේ ඔබට තේරෙනවා. ඊට පස්සේ මේ තමුණක් තිබ්බේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයියෝ කියන්නේ මහදවන්ත ගේද වාචකයක් හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ මොන වගේ දේශපාලන පක්ෂයක්ද තිබ්බේ කොහෙද කියන කය මුදු මේ ශ්‍රී ලංකා ඉතිහාසය කියන්න ඕනේ නැහැ දැන් අන්න අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව ජෝකර්ලා ටිකක් හරිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජෝකර්ලා ටිකක් හරිද තුම්පාරයි මේ ඇවිල්ලා කීර්ති උඩවත්තගේ නායකත්වයෙන් යුතු කීර්ති උඩවත්ත කියන්නේ කවුද Google කරලා හොයාගන්න පුළුවන් කවුද කියන වැඩකට චරිත නෙමෙයි මේ ඒ නායකත්වයෙන් යුතු මේ ජාතික සංවිධායක අරකේ අරයා මෙයා ඇවිල්ලා අපි මෙවර මහමැතිවරණයේදී NPP එකට සහාය දෙනවා කියලා කණ්ඩායමක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ කියන්නේ අර රජනිකාන්ත් ගිනේ තරම් එහෙම එකක් තියෙන්නේ. එකක් හරි ඒ කියන්නේ ඒක අඳුරුගේ මුණ දාලා හදන්න ඕගොල්ලෝ ඉතින් උගල ඡන්දේ දෙනවා නම් දෙන්න සම්තදාට හරි දෙන්න කියනවනේ ඒගොල්ලොත් කියන්නේ එහෙම තමයි. ඉතින් අපි රැස්සින් වලට යන්නේ නැහැ. අපි නාම යෝජනා ඉල්ලන්නේ නැහැ. අපි එළියේ ඉඳන් කියනවා අපි සහයෝගය දෙන්න කියලා. මං කියන්නේ ඉම කාටවත් නිකන් හිමි පා කියන්න බෑ. ඒත් ඉතින් අර නෝ තෑන්ක් යූ කියන්න වටින කණ්ඩායම. අනේ පා බොහොම ස්තුතියි. හරිද? අපි වැඩේ කරගන්නම් කියන එකක්. දැන් මේකට අර මේක ඇතුළට රින් ගන්න බෑනේ ඍජුවම. ඊට පස්සේ මේ උත්සාහ කරමින් ඉන්නවා. නිකන් වෙනම පැත්තෙන් දෙන්න ඇවිල්ලා ජනේලෙන් දෙන්න හරි සරලවම කියනවනම් ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මේ ඒගොල්ලන් ගාව ආසන සංවිධායකව 40ක් ඉන්නවා කියලා. ওই ආසන සංවිධායකව 40ට ඡන්දාසුවක්වත් නැහැ. හරිද? ඒ කියන්නේ මේ ආසන සංවිධායකයි ඒ වෛවාහක ස්වාම පුරුෂයා හෝ භාර්යාව හෝ තව කවුරු හරි කෙනෙක් ගෙවත් ඡන්දයක් නැහැ. එහෙම කට්ටිය මන්ත්‍රීපාල මහත්තයා අන්තිම කල්පත් කරපු කට්ටියනේ. මේ රැස්වීම් කරලා ඒගොල්ලෝ වෙනම රැස්වීම් පවත්තලා කියනවලු මේ එන්න කියලා. දැන් ඒ ඇසේ මෛත්‍රීපාල මහත්තයාගේ පුතා ගිහිල්ලා තියෙනවා මේ MJP එකට. MJP කියන්නේ මොකද්ද මේ මහා MJP නේද ඒක? මොකද දිලිත්ගේ පක්ෂේ. හරිද? දිලිත්ගේ කට ගිහිල්ලා සංවිධායකකම කරන් තිනු මේක හැල් අපි ඊයේ හවස හැල්ලේ දාලා තිනු විපක්ෂ නායක කියලා මේ දිලිත්ගේ ෆොටෝ එකක් දාපු එකක් ඇති. ඒකේ තියෙනවා ඒකේ හැල්ල. ඊපස්සේ
ඒකට කියල කියන මෛත්‍රීපාල සිරිසේනගේ පූර්ණ සහයෝගය හම්බ වෙනවා දිලිත් ජයවීරට කියලා. දිලිත්ත් අරකම තමයි කියන්නේ කියලා. ඒක කියන්නේ අර SLPP එකේ අර උඩවත්ත කණ්ඩායම උඩවත්ත කල්ලි ඇවිල්ලා අපි NPP එකට සපෝට් කරනවා කියන්නේ අනුරගේ මුණ දාලා මේක හදන්නවා. නෝ තෑන්ක් යූ. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන දිලිත්ට සපෝට් කරනවා කියද්දි දිලිත්ගේ මුණ දාලා මේක හදන්න ඕනේ. ඇයි මූලික අයිතිවාසික නඩුවක් වරදිලා ඕටි ගහනක් වන්දිගේවලා. ඊට පස්සේ තව රටේ නැති ප්‍රශ්න ඇති කරගෙන, හරිද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලනයේ අවුල්ම කරගෙන නූල් බෝලයක් බවට පත් කරගත්ත මනුස්සයෙක් මෛත්‍රීපාල සිරිසේන කියලා කියන්නේ. දැන් මේ මෛත්‍රීපාල සිරිසේන දිලිත් සහයෝගය දෙනවා නම්, හරිද? ඒ කියන්නේ දිලිත් මේ වෙනකල් දිලිත් මොකක් හරි එකක් තත්ත්වයකට මේක උස්ස ගත්තා නම්, හරිද? ඡන්ද 50,000කටත් මේක උස්ස ගත්තා නම් දිලිත් සම්මා සම්බුදු සරණයි. ඒ කියන්නේ නැගලා බහින මේ නඩේට සම්මා සම්බුදු සරණයි කියන්න වෙන්නේ. ඔක 50,000 නම් 25,000 අතර අඩු වෙනවා. ඒ නිසා අර නෝ තෑන්ක් යූ කෑල්ල මේ ඒගොල්ලන්ට කියන්න කියලා තියාගන්න. නමල් රාජපක්ෂ වෙනම ඉල්ලනවා කියලා කියනවා. කුරුණෑගලින් ලු ඉල්ලන්නේ උඹලට නිකන් අපේ දිස්ත්‍රික්කේ බයිට් එක නිකන් බයිට් එකක් වගේ පේනවාද? හරිද? යක්කු ඒක පාරක් මහ එක ඇවිල්ලා ඉල්ලලා ගියා. හරිද? මහින්ද රාජපක්ෂ ඇවිල්ලා ඉල්ලලා ගියා. අම්මට ලක්ෂ 5,000-6,000 කිට්ටු වෙන්න දුන්නා නේද අපේ දිස්ත්‍රික්කේ? මරුවේ ඇති මේ නමල් ඉල්ලනවා ඇවිල්ලා කුරුණෑගල. මේ කුරුණෑගල දිනන්න බෑ. හරි. නමල් කුරුණෑගලින් ඉල්ලුත් කුරුණෑගල එක ආසනයක් ගැනීම මේ වෙලාවේ අතිශය අපහසු එකක්. ඇයි? කුරුණෑගලින් මේ වෙලාවේ වැටුණා NPP එකේ ලයිස්තුවක්. UNP ලයිස්තුවක්. හරිද? අර ගෑස් සිලින්ඩර් එක. SJB ලයිස්තුවක්. දිලිත් ජයවීරගේ ලයිස්තුවක්. SLPP ලයිස්තුවක්. ඒ කියන්නේ නමල්ගේ ලයිස්තුවක්. සහභාග විට කුසලානේ ලයිස්තුවක්. එතකොට 1 2 3 4 5 6ක් හෝ 5ක් වැටෙනවා. ආසන තියෙන්නේ 15යි. දිනනකට බොනස් එක ගියාම 14ක් තමයි බෙදෙන්න තියෙන්නේ. මේ 14 2 2 2 2 2 2 2 බෙදෙන්නේ නැහෙනි. හරිද? සාමාන්‍යයෙන් 150ක් NPP එකට ඡන්ද ගන්න පුළුවන්. 150ක් ගත්තොත්, හරිද? ආසන වලින් දෙකෙන් පංගුවක් හම්බුනොත් ඒ 14න් 7යි, බෝනස් එකයි 8යි. අවම 8ක්. ඊට පස්සේ 7ක් කියන්නකෝ. 7ක් 7යි 8යි කැඩෙන්නේ නැහැ. 8ක් තමයි හම්බෙන්නේ. NPP එකට 8ක් හම්බෙනවා. 8ක් එන්න පුළුවන් විදිහට ලිස්ට් එක හදාගන්න. හොඳයි. ඊට පස්සේ UNP එකට අකිල විරාජ් කාර්යවසම් වගේ කෙනෙකුට එක chance එකක් තියෙයි. හරි. ඊට වඩා හම්බෙන්නේ නැහැ කිසි කෙනෙක් ආරයකට. SJB එකට 30% විතර 30ක 35ක විතර ඡන්ද ප්‍රමාණයක් තිබ්බොත් ආසන 4ක් හම්බෙයි. 4යි අකිල එකයි 5යි NPP 8යි 13යි. ඊට පස්සේ UNP SJB NPP දිලිත් ජයවීරට එකක්වත් හම්බෙන්නේ නැහැ. SLPP එකට SLPP එකට එකක් තියෙනවා. සමගි ජන බලවේගය නිකන් 130ට විතර වැටුණොත්. 125 30ට වැටුණොත් එහෙම හම්බ වෙනවා. එහෙම නැත්නම් 8යි 5යි 1යි 1යි වගේ තමයි බෙදෙන්න වෙන්නේ. නාමල්ට විතරක් එන්න පුළුවන් වෙයි. ඒත් හැබැයි ඒත් ෂුවර් නැහැ. NPP එකට ආසන 8ක් විතර ගන්න පුළුවන් ඡන්ද ප්‍රමාණයක් හම්බුනොත්. 9යි 5යි 1යි වගේ කැඩුනොත්. 9යි 5යි 14යි 1යි 15යි. එච්චර ඉවරයි. කතන්දරයම අල්බිසෝ. අකිල විරාජ් කාර්යවසම්ද නාමල් රාජපක්ෂද අකිලද නාවල්ද කුරුණෑගල තේරීම කුමක්ද කියලා තමයි අහන්න වෙන්නේ. හරිද? එච්චර තමයි එන්න පුළුවන්. අවුත් මැක්සිමම් එකයි. එහෙම කියලා. ඊට පස්සෙන් UNP එක සහ SJB එක අතර තියෙන සාකච්ඡාවන් මේ බිඳ වැටිලා කියලා කියනවා. මේ යනුවනේ දැන් මේ වෙන වෙනම කණ්ඩායම් ඇවිල්ලා ඡන්ද ඉල්ලන්න හදන්නේ. ඒක හොඳයි. ඒ කියන්නේ වැඩියෙන් දේශපාලන පක්ෂ ඡන්දෙට නේක හොඳයි. කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වර්ණ වැඩි වෙනවා. ඒ හින්දා හොඳයි. ඒ අර්ථෙන් ගත්තම හොඳයි. විජිත හේරත් කැබිනට් ප්‍රෙස් එකේදී කියපු එකකට ප්‍රතිචාර දක්වා තිබෙනවා රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන්. මේ මහබැංකු බඳුම් කර මංකොල්ලේ සම්බන්ධයෙන් නඩුවෙන් රනිල් වික්‍රමසිංහට නඩු ගියේ නැත්තේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් තිබ්බ මුක්තිය නිසා කියලා විජිත කියනවා කියලා. නමුත් රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන්
ඊට දක්වා තිබෙන උත්තරේ අනුව රනිල් එක පැත්තකින් වග උත්තරකාරයෙක් හැටියට වත් සහානි පැත්තෙන් සාකිකාරයෙක් හැටියට වත් මේකේ සම්බන්ධ වෙලා නෑ කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒක බලාගන්න ඕන එකක්. නමුත් එහෙම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහබැංකුව නිකුත් කරලා තිබුණා මේ ඒගොල්ලන්ගේ මොකද්ද අභ්‍යන්තර චක්‍ර ලේඛයක්. ඒ අනුව දැනට චෝදනා විභාග බිමින් තිබෙන මහබැංකුව අධිපතිවරු සම්බන්ධයෙන් නිකුත් කර විශ්‍රාම වැටුප අත්තිට වන්න. ඒගොල්ලන්ට පෙන්ෂන් නිකුත් දීලාද? ඔව්. ඒගොල්ලන්ට ලොකු පෙන්ෂන් එකක් දුන්නා. අජිත් නිවාඩ් කබ්‍රාල් පාර්ලිමේන්තු මන්ත්‍රීගමෙන් ඉල්ලා අස්සලා ගිහිල්ලා නේ ඔය මහබැංකුව අධිපතිකම හදාගත්තේ. ඊට පස්සේ මේ ප්‍රොටෝකෝල් පිළිවෙලක් තියෙනවා ලංකාවේ. එක ජනාධිපතිවරයා, දෙක ග්‍රාමාත්‍යවරයා, තුන කතානායකවරයා ආදි වශයෙන් එහෙම පිළිවෙලක් තියෙනවා. එතකොට මහබැංකුව අධිපතිවරයා ඉන්නේ හුඟක් පල්ලෙහා. ආසන පරමන කොට හරි මොකක් හරි වැඩකදී ඒ ස්ථානගත කිරීමේ මහබැංකුව අධිපති කියන එක තියෙන්නේ හුඟක් පල්ලෙහා තැනක. හැබැයි කබ්බව මහබැංකුව අධිපති කරන්නේ පල්ලෙහා ඉඳන් හුඟක් උඩට අවිල්ලා අමාත්‍යවරයෙකුගේ තත්වයට සමාන කරලා. කියන්නේ නියෝජ්‍ය රාජ්‍ය මන්ත්‍රීත් උඩින් මහබැංකුව අධිපති ඉන්නේ. කැබිනට් අමාත්‍යවරයෙකුගේ තත්වයට සමාන කරලා. කැබිනට් අමාත්‍යවරුන්ගේ තත්වයේ ඉන්නේ විපක්ෂ නායකවරයා, කැබිනට් අමාත්‍යවරුන් සහ මහබැංකුව අධිපතිවරයා. කොහොමද සෙල්ලම? ඊට පස්සේ විශාල විශ්‍රාම වැටුපක් හදාගත්තා. කබ්‍රාල් නම් හා කියන්න පුළුවන් එකක් කියන්නද? අර්ජුන මහේන්ද්‍රන්ටත් ඒ පෙන්ෂන් එක හම්බෙනවා. මම දන්නේ ගන්නවද නැද්ද කියලා. නමුත් පෙන්ෂන් එක හම්බෙනවා. එතකොට ඒ අය සම්බන්ධ විශේෂම දැන් අර FR එකක් ගිල් ඉවරලා අජිත් නිවාඩ් කබ්‍රාල් මේ ලංකාවේ ආර්ථිකය විනාශ කරන්න උරදුන්න ප්‍රධාන පාර්ශ්වකාරී කැටියට ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා. ඒ අනුව ඔහුගේ පෙන්ෂන් එක අත්හිට වෙයි. සහ අර්ජුන මහේන්ද්‍රන් පැනලා ගිහින් ඉන්නේ. අර්ජුන මහේන්ද්‍රන් ඒ නඩු ඉවර වෙලා මොකක් කරන්නේ නිර්දෝෂී භාවයකට පත් වෙනවා නම් ඒ පත් වෙන තාක්කල් ඒ පෙන්ෂන් එක නැති වෙනවා. මේකේ කාරණේ තමයි කියන්නේ මේ පෙන්ෂන් එක රුපියල් 25000 30000 වගේ ඒවා නම් ඕකේ. හැබැයි මේවා විශාල මුදල් වල විශ්‍රාම වැටුම්. විශාල ප්‍රමාණයේ දීමනා වගේ ඒවා මේ සමග තමයි මේවා හම්බෙන්නේ. සය අය ඒ තනතුරු වල ඉන්නකොට ඉහළම ප්‍රමාණයේ වරප්‍රසාද භුක්ති විඳිනවා. ඉහළම ප්‍රමාණයේ ආර්ථික ප්‍රතිලාභ භුක්ති විඳිනවා. ඒවා ප්‍රතිලාභ භුක්ති විඳලා ගිහිල්ලා ඉතා කෙටි කාලයක් ඇතුළත දැන් අපි ගත්තොත් කබ්‍රාල් කොච්චර කාලද මහබැංකුව අධිපති හැටියට හිටියේ? හරිද? අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පහක් හිටපම පෙන්ෂන් එක දෙන ගැන එක ගැන මේ උරණ වෙනවනේ. ඒ ගැන වද වෙනවනේ. හැබැයි මන්ත්‍රීලගේ පෙන්ෂන් එකට හැරෙන්නවත් බෑ ඒවට. හරි. කබ්‍රාල් ඉතාව ටික කාලය, කුමාරස්වාමි ඉතා ටික කාලය, අර්ජුන මහේන්ද්‍රන් ඉතා ටික කාලයයි. ඊට පස්සේ තුන්දනා නිතා කෙටි කාල කෙටි කාල කෙටි කාල හිටියේ මෑත කාලෙ ගත්තම. එතකොට ඒ ඉතා කෙටි කාලයේදී ඒගොල්ලෝ කරපු අප්‍රතිහත ධෛර්යමත් සේවාව වෙනුවෙන් පණ තිනකන් ඒගොල්ලන්ට පෙන්ෂන් එකක් ගෙවනවා. ඒ කියන්නේ මන්ත්‍රි විශ්‍රාම වැටු පරවා මේවා ගැන නිකන් ලොකුවට උලුප්පා දක්වපම ඒක මරු. හරිද? ගමේ මන්ත්‍රියත් එක්ක කොහොමත් ගේමනේ. ඒගොල්ලන්ගේ වරප්‍රසාද කප්පාදු කරන්න ඕනේ පුද්ගලිකව මං ඉන්නේ අනිත් පැත්ත. හරිද? يعني මේගොල්ලන්ට යම් වැඩි පහසුකම් ප්‍රමාණයක් සලසන්න ඕනේ. වැඩි වැටුපක් දෙන්න ඕනේ. වැඩි පහසුකමක් මොකක් හරි මන්ත්‍රීකම කරගෙන යන්න දෙන්න ඕනේ. ඔය මාසික മന്ത്രി වැටුපෙම්ම වගේ ගාණක් කපාගෙන අවුරුදු පහ හරි කීය හරි ඉවර වෙලා පාර්ලිමේන්තුවෙන් එළියට එනකොට ඔක්කොම ටික මල්ලක දාලා දෙන්න ඕනේ. මෙන්න මල්ලි වගේ කපාගත්ත සල්ලි ටික වාගිලා ඔයාට කැමති දෙයක් කරගන්න. සිල්ලර කඩයක්, බුලත් ඉර කඩයක්. හරිද? වින්කලයක්. එහෙම නැත්නම් ඔයා මොකක් හරි يعني වෘතියකින් නිපුණත්වයකට පත් වෙලා තිබෙනවා නම් ඒ වෘතිය සහයෝගය වෙනුවෙන් හරි එහෙම එකක්. ඕන තව කීයක් හරි ආණ්ඩු වෙනුත් එකතු කරලා. ඔය 130ක් විතර කපාගත්ත ඒවා එකතු කරලා දෙනවා කියලා. තව ඕන 20ක් විතර දාලා ආණ්ඩුව ගන්න බේම් 20ක් අරන් ගිහිල්ලා හදාගන්න මොකක් හරි ඕගොල්ලෝ වගේ ඊළඟ වෘතිය ජීවිතයක් හදාගන්න. ඊළඟ ගමනක් හදාගන්න. ගියක් දොරක් හදාගන්න. ඒ කැප කිරිපු කාලෙට බොහොම ස්තුතියි රට වෙනුවෙන් කියලා. සායි කියන හොරකම වංචාව වගේ දේවල් කරන්න බැරිම ගානට සම්පූර්ණ මේ කියන්නේ කරලා සුටුස් ගන්නකොට മന്ത്രിක මහෝසි වෙන විදිහට නීති ගේන්න ඕනේ කියලා ලෝකෙ හුඟක් රටවල් වල තියෙන එක තමයි. හරිද? ඒ කියන්නේ ඒගොල්ලෝ පාර්ලිමේන්තු മന്ത്രിවරු හැටියට හෝ ඇමතිවරු හැටියට ඉන්නකොට විශාල වැටුපක් ගෙවනවා. හරිද? සැලකියුතු වැටුපක් ගෙවනවා. හැබැයි ආල්පෙනෙත් එක දෙකකින් හරි පිටපැන්නොත් ඊට පස්සේ වෙන දේ තමයි ඉවරයි. දේශපාලනේ ඉවරයි. ආය හත්මුතු පරම්පරාවකත් එකකට ඔළුව උස්සලා ඒ රටවල් වල ආය දේශපාලනය කරන්න බෑ. ඒතර අන්නේ ඒක හදනවා නම් ඔය කරන්න හරි මොකක් හරි කරන්න බැරිත් වෙනවනේ. අත්‍තරම නමුත්
දැන් සමාජ තියෙන වෙන අදහසක් නේ හරිද මේගොල්ලන්ගේ මේ ඔක්කොම කප්පාදු කරලා ඉවර වෙලා නිකන් බස් එක යන ගානට දාන්න ඕනේ කියලා මම කියන්නේ ඒ පොදු අදහසට එකඟ වෙයි වැඩි කරගෙන යනවා නම් ඒක විය යුතු කාරණාවක් නමුත් අනිත් පැත්තෙන් දැන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අර එහෙම නෙමෙයි දැන් ඔය බලන්න වරප්‍රසාද ලාභින් කොච්චර වරප්‍රසාද ලාභ කියලා සහ අපි දන්න අපි නොදන්න තව විවිධ ක්ෂේත්‍රවල වෙනත් ක්ෂේත්‍රවල අයින්න සමහර ඒවා ටිකක් තියෙනවා අපි මේ තහවුරු කරගෙන කියන්නම් ඉලක්කම් සංඛ්‍යාලේඛන සහ ඒ ප්‍රමාණත් එක්ක ඒ කියන්නේ එහෙම උත්තම ලේක උපිත වෙනවා හරිද ඒ කියන්නේ ඔය දේශපාලනයටම සම්බන්ධ සමහර අයට මේ විශ්‍රාමයට උපසායක හම්බෙන එකන ක්‍රමය මොකක්ද කියන එක කිව්වම හරි අද උදේට මේ ඇති යන ගම මතක් කරන්න අපි channel එක මෙතෙක් subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න අපි අද හවස හම්බෙන්නේ නැහැ ආයි හෙට උදේ තමයි අපේ පුරුදු උදේ පාන්දර හැල්ලෙන් අපි හම්බෙන්නේ. ඉහින් එන්න.